නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දානං භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සක්පුරිස පඤ්ඤත්තං පබ්බඤ්ඤා භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තා සක්පුරිස පඤ්ඤත්තා මාතා පිතුන්නම් භික්ඛවේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සක්පුරිස පඤ්ඤත්තං ති සම්භිදානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ දමෝ මාතා පිතුං උපට්ඨානං සන්තානං බ්‍රහ්මචාරිනං සතං ඒතානි ඨානානි යානි සේවේත පණ්ඩිතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවං ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පණ්ඩිත පඤ්ඤත්ථ සූත්‍රයෙහි සූත්‍ර පාඨයක් මේ ඉදිරිපත් කළේ ලොවෙහි පහළ වෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කියනවා පණ්ඩිත සත්පුරුෂ කියන මේ විශේෂණ ගුණනාම පද. පණ්ඩිත කියන්නේ ප්‍රඥාවන්ත, සත්පුරුෂ කියන්නේ සාන්ත ගුණ ඇති උතුමන්. මහා බෝසතාණන් වහන්සේලා ප්‍රඥාව මුල් කොටගෙනයි බෝධි සම්භාර පුරන්නේ. උන්වහන්සේලා ප්‍රඥාවෙන් ධානාභිඥා මාර්ගඵල ප්‍රතිලාභ කරගන්නවා. එවැගේම ආධ්‍යාත්මික සංසානියෙහි ක්ලේශ ධර්මයන් සංසිඳු වීමෙන් ශාන්ත උතුමන් බවට පත් වෙන හේ සත්පුරුෂ නමින් හැඳින්වෙනවා. මේ පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පුරුදු කරගන්නා ලද පණවන ලද ප්‍රශංසා කරන ලද ධර්මතා තුනක් මේ සූත්‍ර දේශනෙහි හැඳින්වෙනවා. දානම් භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං. මහණෙනි මේ දානෙහිවත් පරිත්‍යාගයේ පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පණවන ලද්දක්, අනුගමනය කරන ලද්දක්, ප්‍රශංසා කරන ලද්දක්. පබ්බඥා භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තා සත්පුරුෂ පඤ්ඤත්තා. නෛෂ්ක්‍රම්‍යේතේවත් පැවිදි වීමට පත්වීම බුදු පසේ බුදු මහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පණවන ලද, අනුගමනය කරන ලද, ප්‍රශංසා කරන ලද උතුම් ගුණයක්. මාතා පිතුන්නම් භික්ඛවේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං. මහණෙනි, මව්පියන් උපස්ථාන කිරීමත් බුදුපසේ බුදු මහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද්දක්, පණවන ලද්දක්, අනුගමනය කරන ලද්දක්. ඒ අර්ථයේම සම්පින්දනය කරමින් ගාථා දෙක දේශනා කොට තියෙනවා. සබ්බිදානං උපඤ්ඤත්තං, සත්පුරුෂයන් විසින් මේ පරිත්‍යාගයේ පුරුදු කරන ලදී. අහිංසා සංයමෝ දමෝ, අහිංසා නම් වූ පරම කරුණාවත්, සංයමෝ නම් වූ පරම සීලවන්ත බවත්, දමෝ කියන භාවනාවෙන් ආත්මය දමනය කර ගැනීමත් මේ උතුම් ගුණ සම්පන්න වූ පැවිදි ජීවිතයේද බුද්ධාදී පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් පණවන ලද්දක්. මාතා පිතුන්නම් උපට්ඨානං, මව්පියන් උපස්ථාන කිරීමත් ඒ ශාන්ත සත්පුරුෂෝත්තමයන් වහන්සේගේම චාරිත්‍රයක්. සතං ඒතානි ඨානානි, මේ ධර්මතා තුන සත්පුරුෂයන්ට අයිති. යානි සේවේත පණ්ඩිතෝ, මේවා සේවනය කරන්න, අනුගමනය කරන්න සැබෑ ඥානවන්තේ. අරියෝ නිරුදෝෂී පුජ්ජලේ, දස්සන සම්පන්නෝ ඥාන දස්සන සම්පන්න කෙනෙක්. සේ ලෝකං භජතේ සිවං, නිවන දක්වාම සුගති ලෝකෝත්පත්තියේ හේති මේ පත් වෙනවා කියන එක මේ ගාථාවේ තේරුමයි. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විෂය අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉස්සර මව්පියන් උපස්ථාන කරමින් සිටිය.
ගමේ රටේ කවුරුත් කිව්වේ මාතුපෝසක කුමාරයා කියලා. මව්පියන් උපස්ථාන කිරීමේ පින නිසා මේ දරුවා බොහෝම නිරෝගී ආරෝහ පරිණාහ සම්පන්න නිරෝගී කයක් ඇති වීරියවන්ත ඥානවන්ත දරුවෙක් බවට පත් වුණා. පියාගේ වැයමින් මෑණියන් දුවටම් කරමින් සිටී. මෑණියන්ගේ අනාගත පහසු වීරණයේ සඳහා මුදල් රුපියන්ට අවශ්‍ය දෑයින් වෙළඳ පිරිසත් සමග නැව නගල නැව යාත්‍රාව යද්දී මහ මුහුදට නැව ගිලුණා. මෑණියන් කඩපිට තියාගෙන දින හතක් මහසවරේ පීනලයි ලෝතුරා බුදුබා පතන් දෙදුනේ. එදා ඒ මෞපියන් උපස්ථාන කිරීමේ උතුම් අවස්ථා මුල් කොටගෙන නාසයට බුද්ධත්වයට හිත නැමුණා. මෑණියන්ගෙන්ද වරන් ලැබුණා. එදා පටන් ඒසා දීර්ඝ සංසාරයේහි ඒ බෝධිසත්වෝත්තමයන් වහන්සේ විෂය අසංඛ්‍ය කල්පලක්ෂයක්ම මේ මෞපියන් උපස්ථාන කිරීම පරිත්‍යාගයත් ප්‍රවෘජාවත් කියන මේ ගුණාංග තුන භවයක් පාසා දියුණු කරගෙන ආ. එසේ පැමිණීම නිසාම බුද්ධ ශාසන 24කදී මත බුදු වෙන බවට විවරණක් ලබන්න යෙදුණා. අන්තිමේදී වෙසතුරු අද්දැවි සිටි සත්වාරයක් මහ පොළව කම්පා කරවමින් බෝධිසම්භාර මුදුන්පත් කරන්න සමර්ථ වුණා. පස්චිමාත් භාවයේදී දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී මාර පරාජයකට ලෝතුරා බුදුබාට පත් වුණා. උන්වහන්සේ පුරණ ලද්දා වූ ශ්‍රේෂ්ඨ ගුණාංග තුන මුල් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය, දසපාරමී ධර්ම, බෝධිපාක්ෂ ධර්ම සියල්ලම සම්පූර්ණ කරගෙන ආවා. ඒ මහා බෝසතාණන් වහන්සේ දාන පාරමිතා පිරු ආකාර පහක් සඳහන් වෙනවා. ඒ පහට කියනවා පංච සත්පුරුෂ දාන කියලා. පංච සත්පුරුෂ දාන, පංචමානි භික්ඛවේ සත්පුරුෂ දානානි. මහණෙනි මේ බුදුබා පසේ බුදුබව රහත්බව පතානින සත්පුරුෂයන් විසින් පවත්වනු ලබන සත්පුරුෂ දාන පහක් කියනවා. සද්ධාය දානන්දේති, සක්කච්ඡන් දානන්දේති, කාලේන දානන්දේති, අනග්ගහිත චිත්තෝ දානන්දේති, අත්තානංච පරංච අනුපාච්ච දානන්දේති. මෙන්න මේ ආකාර පහෙන් තමයි බෝසතාණන් වහන්සේලා සත්පුරුෂ දාන පවත්වලා තිබෙන්නේ. සද්ධාය දානන්දේති කියන්නේ කර්ම කර්මඵල අදහාගෙන චිත්ත ප්‍රසාදයෙන් දන් දෙනවා. දුගී පංගී අසරණයන්ටත්, තිරිසන් සතුන්ටත්, සිල්ලතුන්ටත් කාට නමුත් යමක් පරිත්‍යාග කරන්නේ සද්ධාවෙන්. සීලවන්තයන් අරමුණු කිරීමේදී දෙආකාරයකින් සද්ධාව වැඩෙනවා. සීලවන්තයන් කෙරෙහි ගුණාංගයේ සිහිපත් කරලා, ගුණ ධර්ම සිහිපත් කරලා හිත පහදවා ගන්න. අනික දන් දීමෙන් ලැබෙන ආනිසංස ගැන සිතේ සද්ධා පහළ වෙනවා. ඒ දෙආකාරයෙන්ම සිතේ සද්ධාවෙන් යුතුව දාන ධර්මයේ කුසල සිද්ධ කළ හැකි වෙනවා. දුගී මඟී අසරණ අනාථාදී සීලාදු ගුණයන්ගෙන් තොර අයට තිරිසන් සතුන්ද පරිත්‍යාගයක් කිරීමේදී එහි ආනිසංස සලකාගෙන සිතේ සද්ධාව මුදුන්පත් කරගන්නවා. සතෙකුට උනත් කෑම ටිකක් දෙන වේලාවේදී හිතන්නේ මේ සතා අපි වාගේ පෙර ජාතවල හොඳ මිනිසෙක් වෙලා හිටියා. සක්විති රජ වෙලත් හිටියා. සක්දේව රජ වෙලත් හිටියා. බ්‍රහ්ම රාජ වෙලත් හිටියා. අපේ මව් වෙලත් හිටියා, පියා වෙලත් හිටියා, සහෝදර සහෝදරියෙක් වෙලත් හිටියා, දුවෙක් පුතෙක් වෙලත් හිටියා. සංසාර දෝෂේ නිසා මේ තිරිසන් භවයේ ඉපදී තියෙන. මම සංසාරේ මේ තත්ත්වෙට පත් වූ වාර අනන්තයි. මම සසරදී දාන ආදී කුසල් ඇති බැවින් මම මේ සුගතියේ ඉපදී සිටිනවා. මා මේ සතාට දෙන මේ ආහාරයෙන් මොහුගේ සිතේ කුසල් සිත් පහළ වෙලා මොහුට සුගතියේ උත්පත්ති ලැබිලා හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන දාන ආදී පාරමී පුරා සසර දුකින් අත මිදී නිවන් දකීවා කියන මේ ආනිසංස දක්නා නුවණින් යුතුව හිතේ ප්‍රසාදයෙන් යුතුව ඒ සතාට කැම ටිකක් දෙනවා. ඒක සද්ධාවෙන් දන් දීමක් වෙනවා. වෙසතුරු මහ රජතුමාණන් වහන්සේ ඇලියතා දන් දුන්නේ සීලවන්තයන්ට නෙමෙයි. නමුත් ඒ මහෝත්තමයන් වහන්සේගේ සිතේ පහළ වූ ප්‍රසාද මූලක ඥාන සම්ප්‍රයුක්ත සිත නිසා මහ පොළොවද කම්පා වුණා.
සත්ත්ව සතෙක මහා දානි දුන්නේ සිල් උතුණ්ඩ නෙමෙයි. දරු දෙන්නා දන් දුන්නේ සිල් වෙතෙකුට නෙමෙයි. මේ සියල්ල දුන්නේ සීලාදි ගුණයන්ගෙන් තොර වූ අයට. නමුත් තමන් වහන්සේගේ සිතේ පහළ කරගන්නා ලද ඒ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කොට ඇති චේතනා සම්පත්තිය නිසා මහ පොළොවද කම්පා වුණා. ඒ වගේ තමයි බෝසතාණන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් දන් දීලා තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් දන් දීමේදී ආනිසංස විශේෂයක් තියෙනවා. යත්තේ තස්ස දානස්ස විපාකෝ නිබ්බත්ති අද්දෝ චෝති මහද්දනෝ මහා භෝගෝ අබිරූපෝ චෝති දස්සනියෝ පාසාදිකෝ පර්මාය වන්න පොක්කරතා සමන්වාගතු. මෙන්න මේ ආනිසංස ලැබෙනවා. ශ්‍රද්ධාවෙන් දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙතොත් එහිදී ධනයෙන් ආඩ්‍ය වෙනවා. භවෝග සම්පත් ඉතිරි පැතිරි පහළ වෙනවා. අභිරූපෝ චෝති බොහොම විශිෂ්ට රූප සම්පත්‍ය ඇති කෙනෙක් වෙනවා. දස්සනීයෝ පාසාදිකෝ දකුම් කලු කෙනෙක් හිත පාදවන රූසපුවක් ඇති කෙනෙක්. පරමාය වන්න පොක්කරතා සමංගනාගතෝ මනුෂ්‍ය ලෝකේ ලබන තින උසස්ම වර්ණ සෞන්දර්යය ලබනවා. මේ ශ්‍රද්ධාවෙන් දන් දීමේ ඒක ආනිසංසය. සක්කච්ඡන් දානන්දේති කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තව අසුණු පණවලා පියවෙලි එළලා දෙපා දොවලා සුවඳ පිළිබඩ කරලා සියාතින් කැපසරු පන්දමින් දානේ සම්පාදනය කළ වැඳ නමස්කාරයෙන් දානේ පිරිනමනවා. මේක සකස් කොට දන් දීමයි. තමන්ගේ සහෝදර සහෝදරියන් දූ දරුවන් සේවක සේවිකාදීන් ඔක්කොම එක්කාසු කරගෙන හැම දෙනාට පින බෙදී යන හැටියට මේ පින්කම සිද්ධ කරනවා. අන්න සකස් කොට දන් දීම. එතකොට චිත්තේ කත්වා දානන්දේති සාත්තා දානන්දේති ආගමන චිත්තෝ දානන්දේති. ඔය විදිහට බොහොම ගෞරව සම්ප්‍රයුක්තෝ දන් දෙනවා. සියාතින් දන්නේ දෙනවා. මේ ආනිසංසය අදහාගෙන කාන්තිය මත මේ චනුසස් මහත්ඵල වෙනවා කියලා දැනගෙන දන් දෙනවා. ඒ සකස් කොට දීමයි. සකස් කොට දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙනවා නම් අද්දෝ චෝති මහද්දනෝ මහා භෝගෝ යේ පිස්සකේ හොන්ති පුත්තාතිවා ධාරාතිවා දාසාතිවා පෙස්සාතිවා කම්මකරාතිවා තේතේ සුස්සු සන්තියේ සෝතං ඕදාන්ති අඤ්ඤාය චිත්තං උපට්ඨ පෙස්සන්ති. සද්දමේ සකස් කොට දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙනකොට ධනියෙන් දාහණයෙන් යසයිස්වාරියෙන් ආඩ්‍ය වෙනවා. බොහෝ උපභෝග සම්පත් පරිභෝග සම්පත් ලැබෙනවා. එපමණක් නෙමෙයි තමන්ගේ අමුදරුවන් තමන්ගේ සේවක සේවිකාවන් දැසිදස් කම්කරුවන් පණිවිඩ පනත්කරුවන් ඒ සියල්ලෝම සුවච කීකරු සුවිනීත සුදාන්තේ පුජ්‍යලයන් වෙනවා. තමන්ගෙන් අහල බාල කටයුතු කරන බොහොම සුවච පිරිසක් බාට පත් වෙනවා. මේක මේ සකස් කොට දන් දීමේ විශේෂ ආනිසංසයයි. කාලික දානේ කියන කොටස් පහක්. ආගන්තුක භික්ෂූන්ට දාන දීම, ගමනක් යන භික්ෂූන්ට දාන දීම, ගිලාන භික්ෂූන්ට දාන දීම, දුර්භික්ෂ භික්ෂූන්ට දන් දීම, නව සස්්‍ය වර්ගයකින් අග්ගස්ස දාන දීම. මේ කාලික දාන පහයි. මේ කාලික දාන යමක් පරිත්‍යාග කරගන්න ලැබුණා නම් ඒකෙත් විශේෂානිසංසයක් තියෙනවා. යත් යත් තස්ස දානස විපාකෝ නිබ්බත්ති අද්දෝ චෝති මහද්දනෝ මහා භෝගෝ කාලගතාච සත්තා පචුරා හොಂತಿ. ධනියෙන් දාන්නේ යසයිස්වාරියෙන් ආඩ්‍ය වෙනවා. බොහෝ ඉඩකඩම් ගේවතු පිරිකුඹුරු ආදී ලැබෙනවා. යාන වාහන මාලිගා ලැබෙනවා. ඇඳපුටු ඇතිලි කොට්ට මෙට්ට හැම දෙයක්ම ලැබෙනවා. එපමණක් නෙමෙයි තමන්ට අවශ්‍යදී අවශ්‍ය වේලාවට ලැබීමේ භාග්‍යයක් ඇති කෙනෙක් වෙනවා. අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ ලැබෙනවා. ඉඩමක් අවශ්‍ය නම් ඉඩ මේ වෙලාවට ලැබෙනවා. මාලිගාවක් අවශ්‍ය නම් නොපමාව ලැබෙනවා. දරු සම්පත්තියක් අවශ්‍ය නම් නොපමාව ලැබෙනවා. ධනයක් අවශ්‍ය නම් නොපමාව ලැබෙනවා. තනතුරක් ලැබිය යුතු නම් ඒක නොපමාව ලැබෙනවා. ඒ වාගේ අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබීමේ භාග්‍ය මේ කාලික දාන මේ පින්කම ආනිසංසයයි. අනග්ගේත චිත්තේන දානන්දේති කියන්නේ නොමසුරුව දන් දීම. නොමසුරුව කියන්නේ තමන් පරිත්‍යාග කරන දාන වස්තුව ගැනවත්. මේ දන් දීමෙන් මතුමතු ලැබෙන දිව්‍ය මානුෂ්‍ය ආදී ලෞක කැසපක් ගැනවත් ආසාවක් තබා නොගෙන. එහෙම ප්‍රාර්ථනාවක් තෘෂ්ණාවක් හිතේ අපිරිසුදු බවක් නැතිව පරිත්‍යාග කිරීමයි. එසේ පරිත්‍යාග කිරීමෙන් කියන අනග්ගේත චිත්ත දානේ කියලා.
තෘෂ්ණාවෙන් අල්වා නොගත් දානෙ. එය ආනිසංස විශේෂිකුත් තියෙනවා. යත් යත් තස්ස දානස විපාකෝ නිබ්බත්ති අඩ්ඩෝ චෝති මහද්දනෝ මහභෝගෝ මහතෝ චස්ස භක්ත භෝගා චිත්තම් පරිණමති. ධනෙන් ධානි යසයිස්වරින් ගවතු පිටිකුමුරු ආදීන් රං විදී මුතුමැණික් ආදීන් ඇත්තස් ගව මහසාදී සම්පත්තියන් යාන වාහන මාලිගා හැම දෙයකින්ම ආඩ්‍ය වෙනවා. එපමණක් නෙමෙයි තමන්ට ලැබෙන සැප සම්පත් කිසිම මසුරුකමක් නැතුව පරිභෝග කරන්නත් පුළුවන්, පරිත්‍යාග කරන්නත් වාසනාව ලැබෙනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා ධනෙ තියෙනවා පරිභෝග කරන්න බැහැ, නොයෙක් ලෙඩ රෝග වලින් බාධා වෙනවා. එකෝ හිත නැමෙන්නේ මේ වනොන්නේ පෙනේ කියලා හංගගෙන ඉන්නවා මිසක් පරිහරණය කරන්නේ අර ඉල්ලීස සිටුවරයා වගේ මච්චනේ කෝසී සිටුවරයා වගේ. ඒ වගේම තමන්ගේ ඒ පරිභෝග කරන්න පුළුවන් වාසනාව උදාපත් වෙන්නේ නොමසුරුව දන් පින්කම් කිරීමේ ආනිසංසය වශයෙන්. ඒක ඉහි විශේෂ ආනිසංසයයි. අස්සනිකානි අත්තානංච පරංච අනුපාච දානන්දේති. තමන් නොතලී අනුන් නොතලා දන් දීම. තමන් නොතලී අනුන් නොතලා කියන එකේ තේරුම ප්‍රාණඝාත අදත්තාන මිච්ඡාචාර මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප අධර්ම විලඳම් ආදී දෙයකින් ධනෙ උපේනවා නම් එයින් තමන් තැලෙනවා. තමන්ගේ අකුසල සිත් වලින් තමන් විසිත අපිරිසුදු වෙනවා. අපාගාමී අකුසල රැස් කරගත් කෙනෙක් වෙනවා සිත්. එවාගෙම එයින් අනුන්ටත් අපරිමාණ හිංසාවක් වෙනවා. ඔය සතුන් මැරීමෙන් අනුන්ද හිංසා වෙනවා. සොරකම් කිරීමෙන්, මිච්ඡාචාරයෙන්, බොරු කීමෙන්, කේලාම් කීමෙන්, හිස්බස් කීමෙන්, එවාගෙම පරිසබස් කීමෙන්, එසේම අධාර්මික වෙළඳාම් වලින් අනුන්ටත් අපරිමාණ හිංසාවක් වෙනවා. මෙසේ තමනුත් හිංසා කරගෙන අනුන්ුත් හිංසාවට පත් කරගෙන ධමක් පරිත්‍යාග කරනවා නම් ඒක නෙමෙයි. ප්‍රාණඝාතාදී සප්ත අකුසල කර්මපත්‍යයන්ගෙන් වැළකී, අධාර්මික වෙළඳාම් වාදයෙන් වැළකී, දැහැමින් සෙමින් උපයාසපයා ගන්න දාන වස්තුවක් වීම නිසා තමනුත් නොතැලී අනුන් නොතැලුවා වෙනවා. එපමණක් නෙමෙයි යම් කෙනෙක් දානයක් දෙනවා දැකලා ඊට ඉහලින් මං කරන්න ඕන කියලා හිතාන දානි දුන්නොත් ඒ තමා තැලෙන අනුනුත් තැලුවා. තමන් ගිහිත අපිරිසුදු නැයකට කියන කරණ උත්තරිය කියලා. එකට එක කිරීම නැත්නම් ඕන් තරඟකාරීව කටයුතු කිරීම. එතකොට එතන කෙලීම තියෙන්නේ මාන්නේ මුල් කොට ඇති අකුසල් සිත් පෙළ. එයින් තමන් උත්තරේනවා. අනුන්ගේ හිතට ඒක වේදනාවක් ඇති කරවනවා. මේක නිසා එහෙම නෙතුව අර විදිහේ ධාර්මිකව සම්‍යක් ආජීවයෙන් උපයාසපයාගත් දෙයකින් තරඟකාරී ස්වභාවයක් නොමැතිව නිස්සරණ අධ්‍යාසයෙන් දානේ පිරිනැමීමට කියනවා. අත්තානංච පරංච අනුපාච්‍ය දානං දේති. තමන් නොතලී අනුන් නොතලා දන් දීම. එයි විශේෂ ආනිසංසයක් තියෙනවා. යත් යත් තස්ස දානස විපාකෝ නිබ්බත්ති අඩ්ඩෝ චෝති මහද්දනෝ මහභෝගෝ නචස්ස කුතෝචේ භෝගානං උපධාතෝ ආගච්ඡති. සාජිතෝ වා චෝරතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා අප්පීතෝ දායාදකතෝ වා. ඕට අප්‍රමාණ විදිහේ සංවිදී මුතුමැණික් ගේ දොර ඉද කඩන් වතු පිටි යාන වාහන මිල මුදල් හැම සම්පත්තියක් පිරිතිරි ලැබෙනවා. ඒ ලැබෙන සම්පත් වලට රජුන්ගෙන්වත් සොරුන්ගෙන්වත් ගින්නෙන්වත් ජලයෙන්වත් තමන්ගේ අප්‍රිය අමනාප ඥාතීන්ගෙන්වත් කවදාකවත්ම බාධාවක් වන්නේ නැහැ. ඒවට හානියක් වන්නේ නැහැ. ඒ මක් නිසාද? ධාර්මිකව දන් දීලා ලබාගත් වස්තුව නිසායි. ධාර්මික වස්තු හම්බ කරලා එයින් දානයක් දුන්නාම එයින් ලැබෙන ආනිසංස වශයෙන් තමන් ලැබෙන ඒ සම්පත් වලට කිසිම විදියකින් හානියක් වන්නේ නැහැ. මේක තමයි අර ආලකමන්දා රාජධානිය වගේ. ආලකමන්දා රාජධානිය වෛස්තුරණ රජුගේ රජධානනේ. එතුමාගේ රජධානියේ කිසිම දෙයක් හොර හතුරන්න ගන්න බෑ. ගින්නෙන් ජලයෙන් වෙනසෙන්නේ වෙන කිසිම කේකින් දෙකින් වෙනස් වෙන්නේ නැහැ. මේ වාගේ තමයි ධනේ සුරක්ෂිත වෙනවා. මෙන්න මේ කියන සත්පුරුෂෝත්තමයන් විසින් පවත්වන ලද පරිත්‍යාග පහක් මෙතන හඳුන්වනවා සත්පුරුෂ දාන පහ කියලා. දැන් අද මේ පින්කමේ සඳහන් කරන්න පුළුවන් සත්පුරුෂ දාන පහම මෙතන කෙරුණයි කියලා. ඒකනේ ශ්‍රද්ධා මුල් කොටගෙනයි මේ දානේ දුන්නේ. සකස් කොටගෙනයි ගෞරව සම්ප්‍රයුක්තව සියාකින් දානේ පිළිගන්නේ. කාලික වශයෙන් ස්වාමින් වහන්සේලාට දානේ අවශ්‍ය වෙලාටයි පිළිගන්නේ. එවාගෙම
අනග්ගේත චිත්ත වාසයෙන් කිසියම් මසුරුකමක් නැතුවමයි මේ දානෙ පිරිනැමි. එවැගේම දෑනින් උපයාස අපයාගත දෙයකින්මයි මේ දානෙ පිරිනැමි. එනිසා මේ අභිනවයෙන් ඉදිකර ගන්නා ලද නිවසේහි අවුරුද්දක් තිස්සේ මේ වාගේ පින්කමක් කරගන්න බැරි වුණත් ජෙදරටත් ආශිර්වාද පිණිස බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා අනුගමනය කරමින් සත්පුරුෂ දානමේ මහා පින්කමක් මුදුන් පමුණුවා ගන්නට ලැබුණා කියා සතුටු වන්නට පුළුවන්. එපමණක් නෙමෙයි දැන් මහා සංඝ රත්නේ ඉතා කරුණාවෙන් මෙම නිවසටත් නිවස වාසයේ පින්වත් සෑම දෙනාටත් ආශිර්වාද පිණිස අභිවෘද්ධියේ පිණිස මහා මංගල සූත්‍රයේ සජ්ජායනා කොට කෝටි ලක්ෂයක් දෙන රහත් ඵලයට පැමිණියා වූ අසංඛේයක් පිරිස දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් ආදී මඟඵල නිවනට පැමිණියා වූ ඒ මහා මංගල සූත්‍ර සජ්ජායනෙන් මේ නිවසේට ආරක්ෂාව හා ඉහළ ඉන්න දෙවියන්ගේ චිත්ත ප්‍රසාදයට නිවස වාසී සෑම දෙනාට ආයුර ආරෝග්‍ය සැපතක් ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ පින්කම තවත් මහත් ඵල වෙනවා ධර්ම ශ්‍රවණයේ පින්කමක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා දානං කලු සභාවේන සග්ගමානුෂ භෝගදං පරිණාම වශයෙන්ව හෝති මොක්ඛූපනිස්සයං. දානේ කියන පරිත්‍යාගයේ ස්වභාවයෙන් දිව්‍ය මානුෂාදී සම්පත්ගෙන දෙනවාමයි. ප්‍රාර්ථනා කොට දානේ පරිත්‍යාග කිරීමෙන් අමා මහ නිවනට උපනිශ්‍රේ වේදවා. එසා බෞද්ධයන් වශයෙන් අප සෑම දෙනාගේ පැතුම වන්නේ මේ වාගේ දාන සීල භාවනා සෑම කුසලයකින් සදිව ලෝකේ බ්‍රහ්ම ලෝකේ තුන් ලෝකේ ඉක්මවා ලැබෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතුපනිශ්‍රේ වේවා කෙන මේ ප්‍රාර්ථනාවයි. ඒ නිර්වාණ අවබෝධය සඳහා පින්කමක් කරන විට එහිලා වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමග එකට වැඩෙන්නේ බෝධිපාක්ෂික ධර්ම 37යි. බෝධිපාක් ධර්මයන් වැඩෙනකොට පාරමී 10ද ඊට සමාන්තරවම වැඩෙනවා. ඒවා ඒකාබද්ධ ධර්මතා සම්බන්ධතාවක් තියෙනවා. එනිසා මේ විදිහේ නිවන් පතා සිදු කරන කුසලයන්ගේ ශක්තිය වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කොට ඇති බෝධිපාක් ධර්ම 37ක් දස පාරමී ධර්ම පිරෙන බැවින් මේවාට කියන ඕපදික කුසල් කියලා. ඕපදික කියලා කියන්නේ නිවන දක්වාම දිව්‍ය මානුෂාදී කොපමණ සැප ලැබුණත් මේවා මේ ආනිසංස බලේ අහෝසිවන්නේ නැහැ. හොඳින් උල්පතක් ඇති ළිනකින් වතුර ගන්න අලුත් අලුත් වතුර උනන්නා වගේ ඒ වතුර අඩු වෙන්නේ නැතුව වගේ මේ ඕපදික කුසල් වශයෙන් නිවන් සඳහා කුසල් රැස් කරගත් අයගේ පිනේ විපාක බලය කවදාකවත් අඩුවන්නේ නැහැ. කොපමණ දිව්‍ය මානුෂාදී සම්පත් නිදිමින් හිටියත් ඒ කුසල අහෝසිවන්නේ නැහැ. ඒක නිවන දක්වාම සමන් උපනිශ්‍රේ වෙනවා. එනිසා අපි කරන ලොකු කුඩා සෑම කුසලයකදීම අපි අදිෂ්ඨාන කරන්නට ඕනේ මට මේ උතුම් කුසල කර්ම යසවල් බෝධි ඥානෙන් ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අමා මහ නිවන් සෝපිනිස පවතිවා කියන මේ ප්‍රාර්ථනාව. ඒ අනුසලකා සැනසෙන්නට ඕනේ. දැන් මේ පින්වත් ශ්‍රාමණායක මාතාව, ශ්‍රාමණායක නේද, ඒ මාතා තමන්ගේ පුතුණුවන්ගේ නිවසේ තමන්ගේ ඥාති හිත මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන් විශාල පිරිසක් එක්කාසු කරගෙන මේ මහා පින්කම සංවිධාන කරගත්තා. පොල්ගස් හොයට දික්කේන භාවනා මධ්‍යස්ථා නිතර නිතර යමින් යමින් භාවනා කමටහන් වඩන එවැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන මේ ඒ මෞතුමියගේ ප්‍රධානත්වයෙන් මේ පින්කම සංවිධාන වී පැවතුණා. අපට සහභාගී වෙන්න ලැබුණ ඒ අනුව හිතේ ඇතියට මේ පින්කම සරුව ප්‍රකාරයෙන් මුදුන්පත් කරගන්න යෙදුණ ස්වාමීන් වහන්සේලා ගෞරව සම්ප්‍රයුක්තව වාහන පාසුකන් යොදා වැඩම කරවාගෙන දෙපාදවා පීවෙලේලා අසුන් පන්නවා වඩා හිඳුවා, බුද්ධ පූජා පැවැත්තුවා, ඊළඟට සියාතින් දානේ පිළිගන්වා උපස්ථාන සැලසුවා, පරිස්කාර බාන රාසියක් පූජා කරගන්න යෙදුණ, බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දස්සනා නුත්තරයේ වශයෙන් පූජා කරගන්න යෙදුණ, බණපදයකට සවන් දුන්න, සීලයක පිහිටා දැන් ස්වල්ප වේලාවක සෙත් පිරිත් දේශනයකට සවන් දෙන්න ලැබෙනවා. මෙතකින් මේ රැස්පත් කරගන්නා ලද දාන සීල භාවනා මේ සකල කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසෙන බුදුසසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවී අතුරු